Hai Bon, recording.lk YouTube Nalika Within. Tapi obat sama ke sakat cakaran ni, wastu itu yang gue beri saran. Kita itu, ini matuka itu obat itu dapat karena ni kaya mati. Gana Dewi ha Lakshmi Dewi. Samband mula darah ha Manipur cakra, artika shakti balai pemain pelibat. Ini suwisi beri saran ha kaya bi ada di negeri makanya. Api මේ කතා කරන්නේ ඔබගේ ආර්ථික ශක්තිය පිළිබඳව. ආර්ථික ශක්තියට බලපාන වාස්තු විද්‍යාත්මක උපසරීන් පිළිබඳව. ඉතින් ඒ නිසා අද දිනේ වැඩසටහන අවසානයේ තෙක්ම ඔබට ශ්‍රවණය කරන්නට ආරාධනා කරමින් අපි වැඩසටහන වෙත යොමු වෙමු. ඉදමේ පවතින දුර්වලම ශක්තියින් කැවසෙන කලාපයට අපි නම් කරනවා ප්‍රේත පාදයේ විදියට. එනම් ප්‍රේතපාදයට ඉඩක් තබන්නට ප්‍රේතපාදයට අවකාශය වෙන් කරන්නට ඔබට වාස්තු වේදියෙකු උපදෙස් දෙන්නට ඇති නිවාසෙදි කරත් ඒ විදිහට ඔබට උපදෙස් දුන්නට හේතුව තමයි මේ ඉඩමේ තියෙන දුර්වලම ශක්තියන් ටික ගැවසෙන පරිසරය තුළ ඔබගේ කාමරය එහෙම නැත්නම් ඔබගේ ඉදිකිරීම කරන්නට ගියොත් එහෙම මේ දුර්වලතාවයේ එහෙම නැත්නම් මේ දුර්වල ශක්තියන් හේතුවෙන් ඔබට යම්කිසි පීඩාවක් ඇති වෙන්නට පුළුවන්. ඒ පීඩාව හේතු කරගෙන තමයි ඔවුන් ඔබට උපදෙස් දෙන්නට ඇත්තේ ඔබගේ ඊටම මේ විදිහ පාදයක් ඉදිරි කරන්නට. එහෙම නැත්නම් මේ ප්‍රේත පාදයට කොටසක් වෙන් කරන්නට ඔබට උපදෙස් දෙන්නට ඇත්තේ අන්නේ හේතු නිසා. එහෙම ශක්තියන් වල පවතින්නේ ශුභදායි බවද්ද අශුභදායි බවද්ද කියන එක ඔබට ඉන් පැහැදිලි. ඒ පවතින්නේ ඉතාමත්ම අශුභදායි ශක්තිය. මේ නිසා ප්‍රේත පාදයේ පිළිබඳ අවධානය යොමු කරද්දී ඒ ප්‍රේත පාදය නිවසට ලබා ගැනීම නිවසට ගැනීම ශුභදායි කාරණයක් වෙන්නේ නැහැ. අශුභදායි දෙයක් බවට පත් වෙන්නේ. නිවසක බ්‍රහ්ම ස්ථානය කියලා අපි හඳුන්වන්නේ අපිට ඉතාමත්ම ශුභදායි විදිහට එහෙම නැත්නම් පිරිසුදු ආකාරයට අපි නඩත්තු කළ යුතු ස්ථානය. ඉතින් මේ බ්‍රහ්ම ස්ථානේ යම් කිසි විදියකින් අපවිත්‍ර දේ තැන්පත් කිරීම. එහෙම නැත්නම් මෙවැනි අපවිත්‍ර දේ වෙතින් අහිතකර වූ පහත් වූ බලවේගයන් නිවසට ආකර්ෂණීය කරගන්නට එය හේතුවක් බවට පත් වෙනවා. ඉතින් ඒ හේතුව නිසා ඔබ මේ බ්‍රහ්ම ස්ථානයේ ඉතාමත් පවිත්‍රව පිරිසිදු නිවසක නඩත්තු කිරීමේ අවශ්‍යතාවය පවතිනවා. ඉතින් අපි නිවාසයක් ඉදිකරද්දී අපි මේවා ගැන විශේෂිත අවධානයක් යොමු කරන්න ඕනි. නිවාසයක භාණ්ඩ එහා මෙහා තබද්දී වාස්තු විද්‍යාත්මකව අපේ අවශ්‍යතාවයන් පිළිබඳව එහෙම නැත්නම් අපි ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනි. අපේ නිවාසයේ පවතින අනෙක් අවශ්‍යතා වගේම ඒ නිසා ඔබ මේවා ගැනත් විශේෂිතවන්න අවධානය යොමු කරන්නට ඔබට දැන් දැනම පවතිනවා. දැන් අපි බලමු මේ ග්‍රහයන්ට අයිති සුවිශේෂී කලාපයන් පවතිනවා. නිවාසයක් ගතතර පස්සේ නිවාසයේ විවිධ කලාපයන් මේ සුවිශේෂී ග්‍රහයන්ට වෙන්වීමක් පවතිනවා. ඒ කොයි විදිහද නිවාසයක ඒ බෙදීම පවතින්නේ? බුධ ග්‍රහයාට අයිති දිග්භාගයේ විදිහට නිවාසයේ උතුරු කලාපය අපිට වෙන් කර දක්වන්නට පුළුවන්කම පවතිනවා. එතකොට රවි ග්‍රහයාට අයිති දිග්භාගයේ විදිහට නිවාසයේ නැගෙනහිර කලාපය අපිට වෙන්කොට දක්වන්න පුළුවන්. ශනි ග්‍රහයාට අයිති දිග්භාගයේ විදිහට නිවාසයේ බටහිර කලාපය අපිට වෙන් කරන්නට පුළුවන්. එතකොට කුජ ග්‍රහයාට අයිති දිග්භාගයේ විදිහට දකුණු කලාපය අපිට වෙන් කර දක්වන්න පුළුවන්. මේ අනුව උතුර නැගෙනහිර බටහිර කියන දකුණ කියන ප්‍රධාන දිශා ටික අපිට හඳුනා ගන්නට පුළුවන් මේ ග්‍රහයන්ට බුධ රවි ශනි කුජට අයිති දිශාවන් විදිහට. ඉතින් මේ හඳුනා ගැනීමත් අපේ නිවාසයකට වැදගත් වෙනවා. පුද්ගලයාගේ ශක්ති මධ්‍යස්ථාන ප්‍රධාන වශයෙන්ම හතක් තියෙනවා. ඉතින් ඊටත් එදී පවතිනවා. නමුත් අපි මේ කතා කරන්නේ ප්‍රධාන වශයෙන් තියෙන ශක්ති මධ්‍යස්ථාන ගාන. ඉතින් එතකොට ශක්ති මධ්‍යස්ථාන හතකින් තමයි මේ පුද්ගලයාගේ කටයුතු සිද්ධ වෙන්න සම්බන්ධීකරණය සිද්ධ වෙන්නේ. යෝග ශාස්ත්‍රයේදී
මේවා හඳුන්වන්නේ සුවිශේෂී නමකින්. ඒ තමයි චක්‍ර. ඔබ සෑති සප්ත චක්‍ර පිළිබඳ. ඉතින් ওই සප්ත චක්‍ර කියලා කියන්නේ මේ පුද්ගලයාගේ ශක්ති මධ්‍යස්ථාන හත. මේවා ක්‍රියාකාරී තත්ත්වයේ පවතිනවා. අපගේ කොඳුයට පෙළ දිගට කශේරුක වර්ග හතරක් පුරා මේ චක්‍රයන් දිවෙනවා. එහෙම නැත්නම් මේ චක්‍රයන් ස්ථාපනය වෙලා ඒවා ක්‍රියාකාරී තත්ත්වයේ පවතිනවා. ඉතින් මේ පිළිබඳව අපි යම් කිසි විදියකින් අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න අවශ්‍යතාවය නිසායි අද දිනේ අපි මේ වැඩසටහනින් මේ කරුණු කාරණා පිළිබඳවත් කතාබහ කරන්නේ. එතකොට ග්‍රයිවි, උරස්, ත්‍රිකාස්තික, කටි විදිහට අපිට මේව හතර හඳුනා ගන්න පුළුවන්. අර වර්ග හතරක් පුරාවට දිනනවා කියන කතාව කියවනේ. ඉතින් එතකොට මේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. කොඳුවැට පෙළ පහළ කෙළවර ඉඳලා සැලකීමේදී මේවා තියෙන්නේ යම් කිසි නිශ්චිත දුර අනුපාතයකට අනුව. ඒ tie නිසා මේවාගේ අර ස්වභාවිකව පිහිටලා තියෙන පිහිටීම තුළ යම් කිසි විදියකින් නිශ්චිත වශයෙන් වෙච්ච දුර අනුපාතයකටදී තමයි මේ චක්‍ර ක්‍රියාකාරී තත්ත්වේ පවතින්නේ. මේ චක්‍ර කියලා හඳුනන එකම ඔබට වචනයෙන්ම පැහැදිලිද? මේ චක්‍ර කියන්නේ කරකැවීමක් කියවෙන දෙයක්. එතකොට කරකැවීම තමයි මේවා පවතින්නේ. මේ ප්‍රමණය හේතුවෙන් කුමක්ද සිද්ධ වෙන්නේ? බලවත් සංඛ්‍යාත බලයක් චක්‍ර මගින් සැපීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඉහළ සංඛ්‍යාත බලයක් එහෙම නැත්නම් බලවත් සංඛ්‍යාත බලයක් මේ චක්‍ර ඔස්සේ මේ චක්‍රවල භ්‍රමණය ඔස්සේ සිද්ධ වෙමින් පවතිනවා. මේ බලයේ පිළිබඳව කතා බහ කරද්දී කොඳුවට පෙළේ දිගට ගිහිල්ලා විශ්වය හා සම්බන්ධ වෙන තරම් ප්‍රබල වූ බලයක් තමයි මේ වෙත පවතින. ඒ නිසා කොඳුවට පෙළ හරහා අපි විශ්වයට සම්බන්ධ වෙන දෙයක් බවට මේ චක්‍ර පත් වෙනවා. ඒ නිසා මේ පුද්ගලයා බොහොම සුවිශේෂී තැනකට විශ්වයට සම්බන්ධ වෙන තැනට විශ්වයේ යම් යම් පාලනයන් කරන්නට මේ චක්‍ර තුලින් සැපේන බලය සම්බන්ධ කර ගැනීම තුළ පුද්ගලයා හැකියාවන් ලබන්නේ අන්න ඒ හේතුව නිසායි. ඒ කියන්නේ පුද්ගලයාට සුවිශේෂී හැකියාවක් තියෙනවා මේ විශ්වයට සම්බන්ධ වෙන්නට. විශ්වයේ යම් දේව යම් විදිහකින් වෙනස් කරන්නට බලපෑම් කරන්නට හැකි පුද්ගලයෙකු බවට අප තුළ සිටින මේ මනුෂ්‍යයාට හැකියාව තියෙන පුද්ගලයා විදිහට. ඒ නිසා පුද්ගලයා කියන්නේ බොහොම සුවිශේෂී නිර්මාණයක්. චක්‍රවල තියෙන බලය බොහොම සුවිශේෂී ස්වභාවයක්. ඒ නිසා තමයි සිත දියුණු කර ගැනීම තුළ ඒ චක්‍රයන්ගේ පාලනය ඔස්සේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්නට විවිධ පුද්ගලයන් අපි අසා තිබෙන්නේ. ඒ පාර්ශ්වයන්ට අපි ගරු කරන්නේ, ඒ පාර්ශ්වයන්ගේ පවතින ශක්තියින් අපි හඳුනා ගන්නේ, ඉගෙන ගන්නේ අන්න ඒ කරුණු කාරණේ හේතුවෙන්. ඉතින් ඒ නිසා මේ පුද්ගලයාගේ පවතින මේ සප්ත චක්‍ර ප්‍රධාන සප්ත චක්‍රවල ක්‍රියාකාරී තත්ත්වය ගැන අපි මේ ආකාරයට යම් හැදෑරීමක් කරන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ ආකාරයට අපි බලද්දී මේ සහස්ත්‍ර චක්‍රයට විශ්වය අපව සම්බන්ධ කරන්නට හැකියාව පවතින. ඉතින් සහස්ත්‍ර චක්‍රය හරහා තමයි විශ්වය අපට සම්බන්ධතාවය දක්වන චක්‍රය බවට පත් වෙන්නේ. කොඳුයට පෙළේ පහළින්ම පිහිටන චක්‍රය විදිහට අපිට මූලාධාර චක්‍රය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අද අපි මාතෘකාගත කාරණයේදී මේ මූලාධාර චක්‍රය ඝන දෙවියන්ට සම්බන්ධ චක්‍රයක් විදිහටයි ක්‍රියා කරන්නේ. ඉතින් එතකොට මූලාධාර චක්‍රය හොඳින් ක්‍රියා කිරීම මේ ඝන දෙවියන්ගේ වැඩි ආකර්ෂණය ලබන පුද්ගලයෙකු බවට එය නිර්මාණය වීමක් පවතිනවා. ඒ නිසා මේ ඝන දෙවියන්ට සම්බන්ධ මූලාධාර චක්‍රය තාමත්ම වැදගත් චක්‍රයක් විදිහට අපිට මේ ආර්ථිකමය ශක්ති බලපෑම තුළ හඳුනා ගන්නට හැකියාව පවතිනවා. එතකොට මණිපුර චක්‍රය. මණිපුර චක්‍රය සම්බන්ධ වෙන්නේ ලක්ෂ්මී දෙවියන්ට, නිවසේ ගිනිකොන දිශාවට. ඉතින් ඒ නිසා අපිට ඒ පිළිබඳවත් ඔන්න අපිට ආර්ථික ශක්තිය පිළිබඳව අපි හදාරද්දී ආර්ථික ශක්තිය පිළිබඳ නිවසේ බලද්දී තාමත්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔබගේ ආර්ථිකයට මූලාධාර හා මණිපුර චක්‍රය කියන චක්‍රවල ඍජු බලපෑමක් පවතිනවා කියන කාරණේ අවබෝධ කරගන්න ඕනේ.
එහෙනම් අද දිනේදී අපි ඔබෙන් මේ වැඩසටහනෙන් සමුගෙන යනවා. තවත් නැවුම් වැඩසටහනකින් ඔබත් සමග සම්බන්ධ වෙමු. ආයුබෝවන්.